යිබෝවන් සුපදවසක්කුපට පලේටෝනම් දර්ශිනිිකයා වරග සඳහන් කරනවා සාහිත්‍යයගල කියන්නේ මිනිසුන්ගේ බාහිරමෙන්ම ආධ්‍යාත්මයද සැනසීමක් අත්පත් කරන දෙයක් කියලා ඉතින් සාහිත්‍යය ගැන බොහෝ දෙනෙක් බොහෝ කරුණු කරණ හෙළි කරලාදය සාහිත්‍යය විද ශාරය පිළිබඳ අපි කතා කර තියෙනවා ඉතින් අදබි සෝදානම් සාහිත්‍යයේ තවත් එ අංකුරය හිතේතවතක් ශාණරයක් වෙච්ච නවකතාව ගැන කතා කරන්නට පොතක් එක්ක හිතක් කරගෙන අදත් අප ඔබ යාලින්දයට හැමදාමත් දන්නවානේ ලංගතුකම හිතේ රඳවාගෙන ඔබට පොතක් ගැන කියන්නට අපි සෝදානම්. සාහිත්‍යකරුවා විටක මේ ලෝකය හරි චමත්කාර විදිහට අපූරු විදියට අපිට මවල දෙනවා ඔබත් මමත් පාටකයන් වෙලා ඔහුන් මවනය අපූරු ලෝකය තුළ හරි ලස්සට ලෝකය දකිනවා ඉතින් අද අප යවගේ අපූරු ලෝකයක්සාහි තැදලින් අපිට මකරල දුන්න ලස්සන හිතක් කරගෙන ඔබ ආලින්දයට වෙත්තින්නවා. අද අපිත් එකතු වෙන්නේ කැලනීය විශවවිද්‍යාලයේ දේෂ්ඨ කතිගාචාරණය සංචීවන්නේ රෝප සිංහ මහත්මියය අයිබන්නවදදුමියයට අයි සංජන මහත්මිය කොහොමද මේ දවස්ස විස්තර. පේදවස්සයිඉති රටේ තත්ත්වය සහපදේ විශව විද්‍යාලට තත්ව ගත්තොත්හෙ. ඉ තම මේ ර්ථික පීඩනය තමයි හැම තැනම දකින්න හම්බෙන්නේ ඒට ඉතිං ඒකට මුහුණ දීලා අපි වැඩකරගෙන යනවා ත තැන් උපතුමිය ජිෂ්ඨ තිකාචාරවඩයක් වගේම මේ සාහිත්‍ය කරන්නේ ී ලයන බොහොවිට මේ තරුණ ඇත්තික ගැමසේනවාවනිකු අපි අහලදයනෝ මේ තරුණ්‍ය ඇත්තක ගඩදුන කරනට අපේ ආකල්ප තාරුණන්යැයි කියලා අපි වයිසට යන්න කතා බහේනොත් අපේ ආකල්පපු වලිනොත් ඒ ගැන එකගදේ කතාවට එක අන්න චාමර මම මගේ තාරුුණන්නේ ඉඳල අද වෙනකම් මම ඉන්න තාරුණ්න්නේ. ඒක හේතුව තමයිදැ අවරුදු පහලවක්කටත් වැඩිකාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ශේෂත්‍රේ තුළ වැඩකරනකොට හැමදාම අලුත්වෙනනේ ඔබල වගේ ළමයේනවා එතකොට ඒගොල්ලෝ කර අවුදු දහටේ ධහරමෙන් විස්සෙන් සමහරයි විසි දෙකෙන් වගේ ඇතුල් වෙනවා ති හැමතිස්සම අප ඉන්න අවරුදු විශස්සත් විසි පහත් අතර. ඒම ාමක් තකට ඒ ගොල්ලන්ගේ සිතවිලියක් ගොල්ලන්ගේ ආල්පයක්ක සමට එගොලන්ගේ තිය ආවේග ශීත්‍රයත්ෙක් ඇ ක ඔක්කුම තාාරන්යට පොදු දේවල්. එක නිසායිතින් ඒ ඒ තරුණ පිරිස් එෙක්කම ජීවත්වීම එක්තරා විදිහක භාග්‍යයක් කියල තමයි මහිතන්න. එතනම කතාව ආරම්ම කරණන්න හේතුවේ දැන්ට තාරු ේ ගඩද කගරන තරුණ විද දේවල් විද දිශා නොසේ තමයි ගහණය කරගන්න ති ඔබුතුම අත්ෙක්. පට සම්බන්ධය අතක අතා කරන්න පුළුවන් මේ සාහිත්‍ය කර නළමද පොතපත කියවීමට හුරුවීම හොඳ පුරුද්දක් ඔබතුූමියගේ හුරුුවීම හැදන්න කොද ඒක ඇතරම කිවොත් මේ කාට හරි ආදර්ශයට ගන්න දෙන්න බැරි ඒකාක් ඒකට හේතුව තමයි පුංචිකාරම ස්කොලෑට හරිකම් මැලි එතකොට අපේ තාත්තා මට බල කරන්නෑ කොයිම වෙලාකක්කත් ඉස්කොලේ යන්න කියලා එතකොට මම ස්කෝලයාම අඩු කරලා ඇත්‍රම් කියවන එක වැඩිකරා ගෙදරදිකරේම කියවන පොත්හොයාගෙන කියවන එක පත්ත්‍රහයාගෙන කියවන එක ඒ දිර කියවන්න පටන්ගත්තා අ ස්කෝලය සිලබස් එක ගමන් කරන විදිහ ඒකට එකින් එකකින්ක මාරුවෙන ඒ සිිස්ටම් එක චුට්ටක් මට හරිගියන එතරම මේ පාසල්ල අධ්‍යාපන කකිනක මට හරිගිය නැති එකක්ම හරි මඩුවෙන් පාසල්ගගේ මට මතක හැටියට මේ. අ පෝස සාමාන්‍ය පෙළවෙද්දී සියයට පනණහක්සියට හතලස්ගානක් වගේ පැමණීමති බෙමට උසස් පෙරට ඊටත් තඩිය අඩුයි. එහෙම කෝමමාරිදං කැනකයි එක මගේ ආදාශරගන්න ඕ ැහැ කවු තමයි. එවුණට මං ඒකෙන් තම කියවන්න පුරදුුණනේ මේගේ අසට වෙලා පොත්්ගල්ලෙක්කගේ කියවන්න පුරුදුනා විශේෂයෙන් රුසියානු නවකතා ඊට පස්සේ ශ්‍රී ලාංකයේ නවකතාවලින් තයි ඇත මේ නවකතාවලින් තමයි පටන් ගත්ත. ඊට පස්සේ දිගට දිගට කියවීම ප්‍රතිපාලයක් විදිර තමයි පොකු බොඩ් ොඩක්ම පොඩිකාලින්දර ලියන්න පෙළමුුණක් . ඒගුඩාකාලේදරල්ලි වීමට දක්ෂාම්දයකවන් අපි ඇතිින් කතාව ආරම්භකරොත් අපට පහසුවයි අද දක්වා පමිනි ගම්මන් ගම අගෙනනතා කරන්නට. මෙහෙමයි චාමර එකනේ ලිවීම කියන්නේ අ කියවන පිස්සුව තමායි ඉතින් ප්‍රධානමයක. කියවන පිස්ුව තියලලා ර කියවන කොට කියවනකොට ඊට පස්සේ යාම්යම්දේවල් ලියන්න එනවා. තින් පුංචි කාල වංහිතානය හත්තරේ පහ පන්තිවලින්දල කවිලියන වගේ ඒවකරා ඉට පසි කාලේ අකැරකොට ඒවට ස්කෝල අම්යම් තරගවලද හම්බුණනා පලව නිස්ථානය දෙව නිස්ථානය වගේදේවල්. ඊට පස්යාර පස්සේකාවෙන කොට ඕෙල් පන්තිවලට කොට පටික් ගනංවලට විද්‍යාට වගේ ලක්ුණු වැඩ වෙලා ඒවගේ ස්ත්‍රීම්යකට හැරන්න බල පෑම් තිබුණ ස්කෝලෙන් සහ ගෙදරින්. නමුත්මට පිස්ුව තිබ්බෙ මාර කලාවත් එක් තියෙන පිසුවක්. එතන ැනෙ ්‍රාමයි ති නවන ්‍රමක තින තැන මියසික් මනහරිති වන ලව සංගීතයක් බැරවුණු මියසිික්. ඒවගේ හැමතිස්සම කලාවත්තෙක් ස්කෝලෙමොකද කලා වැඩක් තියෙන්නේ ඒකත්ත එක්ක ඉන් එතකොට ඒවගේ තැන්වල ගීතරචනා කරා කවිලිව්වා පොඩිපොඩි ෂෝර් ටෝඩිස් ලිවා එහෙම ස්කෝලෙම් පටන් ගත්තා ඉට පස්සේ ඇත්‍රම ලොකුමතව පෙළ බිවිීමක් ඇතිවුණ දහම් පාසරයෙන් ගම්මේ දහම් පාසල එවුනත් දහම් පාසලේදී අ සංගරාව සංස්කරණය කරන එක හැමදාම මට අයි කාරය කහන හමවුරදධ පිති ඕයදයා අවුදු හතරක් පහක් එක දිගට සංගරා සංස්කාරක විදියට මම හිටිය. ට පස්සේ විශ්වවිද්‍යාලයට ඇතුන් වෙනවා විශවදයාල ඇතුව වෙන කොට යිට කල විශවිදාල ඇතුල කල ම ත්මන විදිසරගේ පොත් පත්ල ලියන්න ග ො ල ය පොල පො දේව තමයිල්ල ේ කල වැඩිපුර ක රූ ලපික ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියයටට පස්සේ. කෝමහරි විශ්වද්‍යාදි තේරීලා බෙරිලාවා ලියන්නන පුළුවන් කෙනෙක් වශයෙන් පොඩත් තේරුණා ඊට පස්සේ මහාචරි ගුණ පාලධර්ම සර කිව්වා දැන් මේ දිිපාර්ටමට ගගේ කරෙනයා නිවස් ලට එක මැගසින් එකක් කරන්න කියලා එතනින්ටම එක ආරම්භයක්කේ කියනෙ පස්ටියකේම මට හම්බුුණනා ඒ මැගසිනිගේ ප්‍රධාන සංස්කාරක වශයෙන්. ඊට පස ශවිද්‍යාල ඉතුර අවුදු තුනම ඒක ඒ සංස්කාරකත්ය වෙන කෙනෙකුට ගන මම්ම තමයි ඒකේ ප්‍රධාන සංස්කාරකවර විදිහර වැඩකරේ මහෝගේ කියල සංරාවක්. ඒ විදිහට ඒත් පස විශවවිද්‍යාල කාරේලියපු කව එකතු කරල තමයි සකුණරාසි කියන ග්‍රන්ථය මුලින්ම කවි පොතක් විදිහට එරි දැක්කුවේ. ඊට පස්ස ඉතින් අනිත් අනිත්‍යව ලියවුණ. ජවිනි මත්ම රජනා කරපු පොත්ගන ාවක්තියවා තිං ඒෝ පිළිබඳ අප අවධානයම යොමු කරට අවශ්‍යයියට මත්තෙන් ම හිතුව ශ්‍රාවක ප්‍රේක්ෂක බොෝත ගෙනෙන්න්නට ඔබ අතර පත්ව ඇති තමත් මෑතකද අප අතර පත්වනු මේ පොත පි ලිබඳක තයනට අවශ්‍යයි නොදුට තුරකින් පැමිනිස්සෝදක් සංජිවිනි මහත්මේ ලියන්නේ අපි මේ පොතගැන කතා කරමු. අපිට කියන්නහෝ මේ පොතට පදුර් පසමිය නිර්මාණවෙන්න කොහමද. ඇත්‍රමචාමර මට එක්තර ආරාධනාවක් ලැබෙනවා ඔස්්‍රලියාවේ ජීවත්වන ශ්‍රී ංකිකයින් වෙනුවෙන් කරනවා පත්තරයක් හැඩපත කියලා සාමන්ධ තැන්නගේ මහතා තමයි එක ප්‍රධාන සංස්කාරකවරයා කත්‍රෘවරයා වන්නේ ඔහුගේ ආරාධනාවක් ලබෙනවා ඉගලට කොලම් එකක් ලියන්න කියලා. ඉතින් එතකොට අපි කල්පනා කරන කොළම් එකක් ලියනවා නම් මොක්කද ලියන්නේ. ොවා ද ොඩක් ්‍රී ංකික ජාවක් විශා ්‍ර ං ක ක් ීවත් ෙනවා. තකොට ගොලං ඒගොළන්ගේ රචිත්තය තියන ලංකාේ ොඩ මොඩ ෑලිලදකිර. කට අපි දෙන්නගේම එක්තරම නිගමනයකට අපියනවා. ඒ තමයි අතීතකාේ. හැැන ජීවිතයේ පිටි පස්ස වෙච්ච ළමා කාලෙ වෙච්ච දේවල් එෙක් තමයි ගොලො දැන් එහ ීවත් වනත් එගුලගේ දරුවෝ සමහර වෙලාාවට පරිසරයට අනුගත වෙලා ඇති නමුත් ඒජවත් මිනිස්ු ච්ර හොඳට අනුත වෙන්න කාලයක් කියැනකම්. ඒකනි සාහර ගුල අතීතකාමයෙන් පෙලෙනවා ගොක් ගෝචර වන්න තකාම අදීතකාම ප්‍යාසයි එක තුළ ගිලි ලයින්න අප ආසයි. ඉතිං ඒක නිසා අපි ගාතීරණය කර අතීතකාමයයක් එක්ක මේක ලියන්න ඕන කියලා. එතකොට අපි ඇතරම සැලසුම් කරේ සාමන්තයි මමයි මේ පැත්දලා ගල්ගේ කතව ෙහ ලියවමක්ද ෙට ව ලියුන්ියන සම්ප්‍රදය නැති වෙලා ගොඩක්කල් වට අපි ලියුන්ලියන සම්ප්‍රදයන්තාව රම්භ කරේ පැත්තින්නෝ වර්ෂාල් අංකාවේ වර්ශයින්නෝ එහ මේගඉන්නවා. එතකොට එහෙ විස්තර මේග මෙහෙටලියනො මෙහෙ විස්තර ර්ෂා හට ලියනවා. ඔන්න යයාකාරයෙන් තමයි ආරම්ම කරේ ඒ ඒ දෙන්න එදෙනනගේ චරිත නිර්මාණය කරන්න අපි පුංචි කාලින්දලම එකට හැදදුණනු වැඩනු එක ගාමක කැන පණණිපිටිය කියන ආශිත පදේශය දෙන්නම හැදනු වැඩනු දෙන්න. එකකට ඉස්කෝලයන පස් එකට විශ්ව විද්‍යාලයන තක ො පොද් අදකීම. මදකින් දෙනමතාර ළ මකද මට මේ ග වේ තැනකමයවූත්මට අද ි වන තන මර. ඒකනිසා මට හුරුපුරුදු පරිසරයන් මතවර ගත්ත. තෝරගෙන පෙරදනිය එතො කොලම්බ කො අපි කිවත බෞද්ධාලකමආාවත එතකොට පබික් යිබ්‍රරික පාඩාන් කරන ගියපු හැටි විශවවිද්‍යාල ගියපු හැට ඊට පස්ස යම් යම්රයි මෙහ රැකියාවල නිරුතුවෙච් හට ට පස්සේ මේග පිටරට පදිංචයට යනවා. dad රින් පසේ ඩිස් කෝසක වර්ධනයවෙන්න කොහොමද මේ දෙදන්න අතර සාකච්චාව ඇතිවෙන්න කොහොමද. ට පසේක ඇතුළති පොඩිරෝමන්ටික් දේවල්ටික තිනවා ප්‍රේමය තියෙනවා ර්‍රහාව තියෙනවා අතීතකාමය තියෙනවා මේ ඔක්කොමත් එක් තමයි නොදදුරතුරකින් පැමිනිස්ම දක් කියලා වසානේ මේ තීරුලි සංග්‍රහයි. අතර මේ තීරුලිප සංග්‍රහයන පළවුණේ අදරණිය මේ ගනමී නහි නමුත් පස්ස කාලවෙෙනොට ඒනි පොතකට සදදුසු නමක් නෙමේ කියලා මට හිතුනා. ඊඩ පස තමයි ොදුරතුරකින් පැමිණි සුොඳක් කියලා පොතරනාම් කල්ල පො මේ මාසේ මුල අපි ප්‍රකාශයට පත්කරා සෞර ප්‍රකාශනයක් වශයෙන්. ෝ අපි සමාජෙත් වර්ෂලඉන්නවා මේගල ඉන්නවා ඔොන් යාදර කතාහරි සුන්දරයි. මේ වර්षගේ මේගගේ ආදරකතා පොඩ්ඩක්ක පතත් කර. ඇත්‍රම මේ දෙන්නා පොඩිකාලිින්දල එට ජීවත්වෙන අර පුංචිම කාල මේ අවුරුදු අවුද්දක් දෙකක් වැඩිමල් කෙනෙක් වශය අප හිතුුවො. පුංචිබ කාලේ අර ගැහනුලාම්මයා ගේවල් ගාවින්න ගැනුලාමයක් කියනවා අඒයේ මටක කඩල දෙන්න මේ මල කටල දෙන්න මේ කරල දෙන්න කියලාට. එත්තන ඉඳලාර පැටි අවදියයේ ඉඳලා ඇතිවෙච්ච ප්‍රමයක් ප්‍රේමයක්කිවටේ හරි ලොකු අධ්‍යාත්මික බැඳීමක් ඉට පසේ පස්ස කාලවෙනකොට තරුණාවදියයටෙනකොට. කැනේ මේ ගෑනුළමයා ගැන වෙන කවරු හරි අවධානය යොමු කරනවාන මේක තමයිෝ කඩාගප්පල් කර හ යට ඉරිසියයි මේකට ඊට පස්සි කාල වෙනකොට නමුත් මේකට මේකට හැකිියාවක්න කෙලින්ම දැන් අහන්නද ඔයා මට කැමතිද අපි බන්ධිමුද කියලා හන්න බැහැඒ තරම් පොඩ්ඩි කාලි දොපු යාලුකමක් තියෙනවා ඉතින් කොම හරි ඉදරද මේ බලාපොරත්වෙන මේක කොයි වෙලා හරිවෙයි කියලා නමුත් එහෙම වෙන්නේිනේ පස එකක මේ කලින් විශවවිද්‍යලයන ඒ පරදදි යටතමයි ඊට පස වර්ෂා විශවිද්‍යාලට තේරෙනනවා. එ න තිත් ේගොළ බලාම කැනේ මේ ර යයක් පුරදු කාරකනවා ය බලා ගන්නේය එක කෑමනැ තුන හම කන්නග හින්දනයක. ටස මොන හරි ඉල්ල ම අර ඔටු එක්කාගේ ඩකාරෙක්කාවාගේ මේ ගහිල්ලා ඕනේ ඕන කරන දේවල් ලබාදෙනනවා. එහෙම වුණාට එතනදිත් தேේගොලන්ට ඒ වගේ මේ ප්‍රකාශිත ආදරයක් ඇතිකර ගැන බැරිවිෙනවා විශ්වවිද්‍යාලය තර් විදිටම වර්ෂ ගැන උනන්දුුවෙන දේවල් මේක කඩා කපල් කළදා නඒක වචනයෙන් දෙකින් මේකව කඩා කපල් කළදාන කෝමහර මේ විදිහයට ගෙහිල්ලා මේ දෙන්නා මේකට විශිෂත්යක්හම්බවෙලා මේ ඇමරිකාවට යනවා ඒ ඇමරිකාවට ගියාට පස්සේ එහෙදී ඇතිවෙන සම්බන්ධයකින් මේ විවාහ වෙනවා එත්තන ඉදලා නමුත් මේගල අන්ගත්‍ර පහු ඒ විවාහා වනාා කියලාක දැනුම් දුන්නට පස්සෙ එතරින් පස්සෙ ඒදනෙන යාලුකමට බොකුත් වෙන්න එගොලො දිගටම අර විදිහටම එදිනෙදා දේවල් කතා කරමින් ජීවිත හැමදේමදැන්. වර්ෂාට ජීවිතය හැම දෙයක්ම කියලන්න කිරේක. මේගට ජීවිතය හැම දෙයක්ම කියලන්න කිෙන වර්ෂා. ඒ විදිහට දෙන්නගේ යාලුකම හිතවත්කම අප්‍රකාශිත ආදරය මේ ඔක්කොමත් එක්ක ඒගොල්ලෝ යම් කිසි සධස්ථානයකර ජීවිතයවා. කපා කියන ට මේ පලටෝනිියන් ලක්ෂ දින්න ත පලටෝනික ලාෞවවෙ එකක් තමයික පලටෝනයාන අදරේද කියන්නේ ඒක සරාගයට නතුවෙනකං. ඒ ආදරයට විශාල මේ තියනව විශාල හැකියාවක්. විශාල ශක්තියක් තිෙනවා. ඒ ඒ ශක්තිය හැකියාව සහ ඒ තියන ප්‍රබලකම තියෙන්නේ ආදරය සරාගයට නතු නොවන තාක්කල්. කො තමයි ඒ ලටෝ නික් ව එක තමයි මෙතනැද උත්කාරශයට නංවන්න හොකද අපේ සමාජය ගත්තවොත් චාමර ඕනම කෙනෙ ඔබත් මාත ඇතුළූ ඕනම කෙනෙක් ග ලට ోනි ව එකක තිී. අපිකාවදාවත් සමට කිව්වේ නැති ප්‍රකාශකරේ නති එහමනැත්තම් ප්‍රකාශ කරන බැරි වෙච්. අතින්ව අල්ල පුනැති හැබයි පොි කෑල්ලක් තියෙන ඇතුළ කොහැරි හැංගිලා සමාරලාා නගේ අදර කිය ගන්නක්ද කියගන්න ීමතියගරන්න එතකොට අන්න ඒ තැන තමයි හච් කරේ මේ පටේටෝනිි ලාවෙක් කියනන්නේ හැම මනුස්සෙකුටම කවදහරි දවසක ජීවිතය තිබ්බ දෙයක් රීකමත මතන මේ පලේටෝනියානු සංකල්පය හරම සම්බන්ධයි පාටක ඔබත් යම් පලේටෝනියානු අදගතාවක කොටස්කරුව කන්න පුළුව. ඉතින් මේ පොත නොදුුරු තුරකින් පැමිනිිසෝනක්. ඒකගේ අතේට බෝ ගයන පතක් ැට පුලුව කොමද මේ කටලබ පටක ප්‍රදිචශ මත් කෙටිකාල පාටි කතර පත්වෙල. මට මේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් මැසේ ජකක් දාලා තිබුණා මැඩ මේක මගේ කතාව කියලා. හ එතකට ඇන් මට හරියට නි ඇග හරිවැට ලගියා එක මැඩම් ලියලතිට මාගේ කතාව මටත් නේවගේ මාදර කතාවක් තියනවා හැබැයි කිසිම දවස පිරිමිලාේ මගේ අහන්න බන්ධි මුද කියලා. මටත් අහන්න හිතෙන්නෑ අපි මේ විදිහට ඉන්නවා මේක අවසානයේ මොකක්වේදි කියලා මන් දන්නෑ කියලා. ඉටසි තව කෙනෙක් මට කතා කළ කිව්වා යාතාම කියවනෑ පොත ඒගේ ඔෆිස්සකට පොත ගෙන හිල්ල මේ සවුට තිබ්බහම කීප දෙෙනෙක් එක අන්ඩාඩ කියවනවා කියලා.හ මට තෙරෙන්නේ අන්්ඩාඩ කියවන්නන්නේ කියලා සමහරලාාවට ඒගොලන්ගේ අභ්‍යන්තරය ඇහැරිලා අඩ දෙකක් වෙදනැති කියල මම හිතනවා. ම ගොක් ැට ප්‍රතිචා යව කන කියලලා ොහම මර පත දි මාතක තරහ වෙලා පු තික. ක හේතු මංහිතන යාගේ ඇතුළ තියෙන අතීත කාමය යට කතා කරලා තියනවා. මහිත නර්මී සාහිත්‍යයට පුළවාන් මිනිසුන් සතුරයට පත් කරන්න. වගේ අතීතය හාරවස්සල හදවතින් හඩාවට අවස්ථාවගල අප පත් කරන්න පුළුවන්. ති පාටක ඔබ බාරයි නොදුරු තුරකින් පැමිණි සු දක් කෘතිය කියවන්න. මෙවර සාහිත්‍ය මාසේද . ලබාගැන්න පුළුවන් අරගැනේ පොත කියවන්න පාටක දහස් එතුම මුකරන්න සි මේ ඒත් එක්ක මහන් කැමති අපි අහලා තියෙනවා සාහිත්‍ය කියලගැන්නේ ප්‍රබන්ධයක් වෙන්න පුළුව. තව පැත්තකින් මේ පුද්ගල අී අදදකම් තමයි මේ තති නිර්මාණය වෙන්නේ සාහිත්‍ය නිර්මාණයයක් වි තිියෙන මේ කතාවට අතීත අත්දකීමක් ති ඇත්‍රම චාමර මගේ කිසිම නිර්මාණයක් ඇතුළේැ හුදු ප්‍රබන්ධම නෙම ඒවා ඒක ඒවා තුළේ හැමතිස්සම මොනෝහරි සත්‍ය සිදුවී තියෙනවා මට කලිං කරපු නිර්මාණවලත් එහෙමයි හැමතිස්සම සත්්‍ය සිදුවීමක් පාදක කරගෙන ඒක යම්කිසි අපූර්වත්තයකින් සහ යම් කිසි ඒක වෙනස් හැඩයකින් කාලාන්තරයක් අප අඇතර තියෙනකොට අම් යම්දේවා වෙන සැඩයකට පත්වෙනවා වෙන සැඩියකට පත් වෙලා එහම ලබාදීපපුයව තමයියන්නේ මමුකුත් තරා හසිංහෙනවා වගේ එහෙම දේවල් නැ අපේ කනෙ හිත්ත ඇතුළේම නිර්මාණය කරපු එහෙමේ වනහැ මේ සමාජ තියන දේවල් තිබ්බදේවල් දැකපු දේවල් සමහරවෙලාට මේ කරන වැඩක් විදිහට මලියන්න්නේ මගේ ආලුවක් මං වෙනුවෙන් කරපු ැප කිරීමක් වන්න ොළුවන් සමහරට ම දැකපු තවත් කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් කරපු කැපකිරීමක් වෙන්න පුළුවන්. අදේ කරන විදිහ වෙන්න පුුවන් සහරට එබගේ යාලුවට කියපු දෙයක් වෙන්න පුළුවන් මේ ඔක්කොම එකතු එලා තමයි මේක නිර්මාණය වෙන්න. එතකොට එක කිසි අවස්ථාවක මංහිතන්නේ නිං බොරුව කියක නැහැ මේ සමාජය ඇතුළිම තියන සිදුවීම් ආස්ශ්‍රයෙන් තමයි මේ සහවර්ෂ දෙන්නම නිර්මාණය වවා. ර කතවට කියරන සාහිත්‍ය කල කන සමාජර කැඩපතක් කැල්ලිීම බවා. මේ මාජය තුල මේ කළයින්නවා තෝට වර්ෂලඉන්නවා. ත් වර්ශගෙනනක් කන්න පුළුව ත් මේකගෙනක්වෙන පුළුව අනිවාර්ර තින් මේ පොත ඔබටයි. එතක මේ කතාගට අවශ්‍ය බුදුම මේ ලිපු තවත් නවකතාවක් තමයි මේ රේගන් කියලා කියන්නේ. මතම පලවින්න නවකතාවද ඔ රේගන් කියන චාමර පලවින්න නව කතාවක දෙදස් දා හතාාවවුරුද්දෙ තමයි ප්‍රකාශයට පත් කරේ. ඒක දැන් ප්‍රකාශයට පත් කළ සෑහෙන කල් ද පොඩි පිටපත් ප්‍රවාණයක් තවයි වංගාවත් තියෙන්නේ සෑහනවද ප්‍රතිචාර ලැබුණනා ේගන්නනව කතාවටත් අපේ මේ පොතේ අන්තර්ගෙන අතරම පොඩිකුත්තු හලයක් අපේ ්‍රේක්ෂකන්ඩාබිල බාදවිනට වශනාව මොනවගේ කතා පසුබ ීමක්ද මේකට පාදක වෙන්න ඔත්තනද්දී තියෙන්නේ ඇතරම මේ ඉක්දස්නමසි අසු තුනේ ඉදලා එක්දස්නමසිය අනු හතර වෙනකං ලංකාවේ පසුබින්වෙච්ච ලංකාවේ දේශපාලනිික සමාජීය පසුබීමම තේමා කරගන ලිය විච්ච නවකතාවක් තියෙන්නේ. ඒක ඇතුරේ තින්නවා චාරිත දෙකාක්ු ප්‍රධාන චරිත දෙකාක් එක්ෙනෙක් තමයි උපමාලි කියන්නේ අනිතිිකිනාා තමයි පිරිමිලාමයක් තමයි රේගන් කියල කියන්නේ. එතකොට රේගන් කියන පිරිමිලාමයක් දෙමල පිරිමිලාමේක කොළඹට යම්යම් අවස්ථාවල එනවා. එහෙම ඇවිල්ලා යම්ය විදිහ පොඩි පොඩි රස්සාවල් කරමින් ජීවත් වෙනවා එත්තකොට ඇතිවෙච්ච කියන්නේ දෙමළ සමාජයෙන් සිදුවෙච්ච වෙනස්වීම් සහ දෙමළ තාරුණණයට ඒ විදිහට වෙන්න උනේ යයි ඒ විදිහ සමහර වෙලාවට විමුක්තිකාමී සංවිධාන හරි ්‍රස්තවාද සංවිධන හරිකි අපිකේකවිදිේ ලේබල් ගහන මුොහොම වුණ තේගොලාට යම්කි විමුක්තියක් අවශ්‍ය උුණේ යයි ඒ විදියට පෙළබයුව කවුද යනාදී විදි ප්‍රශ්න තමයි ඔය නවකතාාව ඇතුළෙන් අපි මම ඉස්සරට ගේෙන් උත්සා කරන්නේැනෙ අසුතුන කියන්නේ ඔබත් මාත්දන්නවා ලංකාව ප්‍රධානතම හැරවුම් ලක්ෂයක් තමයි අසුතුන කියන්නේ අසුතුනේ වගේ කාලිතමයි පටන් ගන්නන්නේ නවකතාව පටන් ගන්නේ එතකොට මේ උපමාලි කියන දැරිය ගොඩක් පුංචි ළමයෙක් විදිහට යදාකි නවාගේෙවල් ගිනි තිෙනවා කඩසාපු ගිනිිතියෙනවා she ිනිස් සුමාරනවා පුංචිලාම අම්මගේ සාරය පිටි පස්සේ ලලා බයින් වෙවලනවා ඒ දැකීමත් එක්ක ඉතරින් පස සමාජයේ වෙනස් වෙඩි කොහොමද. ඉට ප අප්‍රේමදස ආ්ඩුව තුරින් නැති කරන පීඩනය. ත රොප මාලිගේ තාත්ත ඇති කරන පීඩනය. ඊට පස්සේ ගොළගේ පවල අය එක රණවිරෝ වශයෙන් ඉන්න හමුදා වැඩ කරපු පොලිසිය වැඩකරපු අය මියයනවා. එකනා ඒනා එක එක යුද්ධ මියයනවා. එ එක්කම උකුමාලිගේ පළවනි ආදරයා බැඳනවයා දන්න දෙමල තරුණෙක් කියල දන්නැතුමේ තරුණයක්තක අදරයෙන් බැඳෙනවා. අවසාන ගත්ත හම එක්තරාවිදිියක කේදවාචයකින් අවසන් වෙනවා. ඇති ඒක තමයි රේගනාව කතාවට ගත්තේ වගේම නොදුරතුරකින් කෘතිය අපියයායි මතකරොත් එතන දේ තියන්නේ අත්‍රම මේ කෘතියඉවරවෙන දෙදස් දහනමේ පස්කු ප්‍රහාරයෙන් පාස්කු ප්‍රහරයෙන් පස්සතියන වෙන සෝයිටිකක් හ. කට නිසා තමයි පස්සු ප්‍රහාරය අපික ඉවර කරන්නේ අ අතනත් එහෙම තමයි අතනත් මේ අනු හතරෙන් පස්සතියන වෙන සුසයිටික අනු හතරෙන් පස්සේ චන්ත්‍රකාගේ බාලය එනවා එතින් පස්සේ සිදුවෙන ක්‍රියා කලාපේ රටේ වෙනය එකක් එතකොට අනු හතරන් එක ඉවර කරන්නේ එකයි එතකොට ඊට කලින් තිබ දේශපාලනික දේශපාලනිික සමාජය පසුබිීමම වෙන තරින් පස තිබ පසුබි වෙනස් අපි එක්ක ෝගයක්ක කියන එක ඉවර කරනවා කරම මේ එක පොතක්තුල මේ කිසි කාලේග තුූච දශපාල සමජාර්ිකතොරතුරු අනිවාරෙන් ඒ කාලයට අදාල දේශපාලික ආර්ථික සමාජීය සමාජ පීඩනය විශේෂයෙන්ම තරුණ පිරිස් ගත කරපු පීඩනය සහ ඒ සමාජ ආර්ථික දේශපාලන සධර්ය තුළ ඇයිහෙම උනේ කියර පශ් කරන්නට පෙළබෙනවා පෙළබවා තිං රේගන් අපේ අනිත් තමයි විල්ලාව නොදුට තුරකින් පැමිඳ තින් මේ නවකතාදික තමයි ඇවිසින් පාට කඔබට ලබාදිල තියෙන්නේ වගේම කවි පොතක් ලියනවා මේ කොයිකාල වගේ මේ කවිපොත රචනාාව වෙන්නේ. චාමර කවිනාං ගොඩක් කාලිනල්ලි ව්වා ඇත්තරම කෙන ගොඩක් පොඩිකාලිදං ියපු කවිය එකතු කර එකතු කරකර විදධ අවස්ථාවල පොතක් නිර්මාණය කරන්නට උත්සාහ කරා ගොඩක් අපහසු කාරයක් වුණනා කියැන පලවෙනි පොත එල දක්වන මංහිතන අවරුදු ගණනාවක් ගත වෙන්නැ. ඊට පස්ස කහමහරයාර ලින්ම්ම ගත්ත කවිී කක්වන්නේ අන්තිමට ඕකට එනකොට. වෙනස් වෙනස් කවි ඇතිවෙලා පස්සේ සර්ෝධය විශ්වලේකා ප්‍රකාශණයයක් විදිර්තමයි යක දෙදස් නමේ මට පතක හැටියට දෙදස් නමේ එලිදාකිනවා සකටරාසි කියලා ඔය කාව සංග්‍රහය. ඔව. තොර කවිලියන්න අපි තියනට ගොඩක් අයට කවිලියන් කැමතියඉන්නවා තකොට ඒවත්තෙක් බලන්න කොට දැම තුළ අන්ර්ගතුවෙන් විශවවිදාලය තුළ. විශ්වවිද්‍යාලය තුළ තිබුණු අදදකීම තමයි පදහන වශයෙන් එකට බලපාන්නේ විශෂෙන් විශ්වවිද්‍යාලයේ ඇතුළ තියෙන දේශපාලනය විශෂයෙන් අවකවදය ඒ වගේ ආගම සම්බන්ධයෙන් යම් මන්ත්‍ර මතු කරන්න ඕන උනකාරණ වලට අමතරව වැඩිපුරම කවි අපිට හම්බවෙෙන් ොතැනදී ප්‍රේමය පළි බව. මකද ප්‍රේමය තමයි තරුණාව දීදී වැඩිපුරම කෙනෙුගේ ඕන පුද්ගලෙක්්වෙ හිත ස්පර්ශ කරන්න. අපි අහලතයේනෝ ඕනම තරුණෙක් ෝ තරුණයක් ජීවිතේක කාලෙක කවියෙක් කියලා. NAඒ කායේ තමයි මංහිතන්නය ඔය ෝජනය වෙන්නේ, ඒ කාල තුොළ ලියපපුකාක් විශෂයෙන්ම පේරධනය විශවවිද්‍යාලය තුළ ද. ලි කා තමයි ගඩක් ට හ ැකීමමත් එක් ගොඩක්ට පරි ද්ධාලයතු කාවි කරණෙන් සහිතර නියලේනන. ඕ පෙරදිදිය කියන්නේ හැමදේටම තෝතැන්න මොකද දෙතන පරිසරේ ගොඩක් ලස්සනයි නිදහස තියනවා ඒ වගේ තමයි විශාල පුස්ස කාලයක් තියනවා හ අපි අපි ග ට කා හොඳ ගුරුවරු හිටිය මග පෙන්ව හොඳ ගුරුවරුහිටියා දිරි දෙන්න හොඳ ගුර හිටිය. එකට මේ හැම දෙ ලේඛනයට ඉබේම යොමුවෙන. ඒ වගේ ේකනයට ඔොමවෙේච්චයට අරවගේ විශාල පුස්තකාලයක් තියෙන නිසා ඒක ගොඩක් දුරට මේ හේතුවක්ව නො කියවන්න.ැන උදේ පාන්ර උදේම අප හතරට පුස්ථකකාලයට ගැරප ආය පුස්ථතකාලේ දහයට විතර වහනකම්ම සහර දවස් වට අමංකිවන මං ස්රත්තර පොද්ගුල් වගේ කියෝනෙ කෙනෙක් ඒ විදිහට විශ්වද්‍යාල පුස්තකාලයක් සෑහෙන් ලේකනයට උදවනා කියලා මංහිතනා. අපිගතාගරේ මේ ඔබතුම සිල් රචනා කරපු පාටගතර පපත් කරපු නවගතාපොත් ඒවගේම කවිපුොත් සම්බන්ධය. මේ මේ කතාපහත්තක මට අහන් ේතුන දැන්. අපි සාහිත්‍යකරණය තුළින් කතාවක් පාටගතර පත්කරීම තුළින්. ලේකිවක් කිදදි රපපුතුම අපික්ෂා කරකුමක්කින් සමාජ ඒකා බදධතාවයෝගේ කාර්දය. මූලිකමදේ චාමර යම් කිසි කතාවක් මට තියනෝ කියන්න. සමාජයට කියන්න කටහරි කියන්න කතාවක් තියෙනවා. ඒ කතාව එලියර් දැරමීම තමයි පලවඩයක්ක් පෙක්ෂක් ඕඒ කියග ඕ සමාජයේ හදන්න හරි පාන විඩ දෙන්න හරි ඒ ඔක්කම ඒ කිසිවක්න මේ පලවෙෙනක තමයි මංගාව නිර්මාණවේශයක් තියෙනවා. වට කතාවක් තියනවාම මැරෙන් නිස්සලමික කියන්න ඕනේ කියර දයක් තියනමෙන්න්න මේක්දැ මට ද න්ස්ත්‍ර හට ලියන්නත් වංගාවතාව ප්ෝ ක් තිීමහ ඇදැන් මට තියෙන ඔලුවේ නිකං ඒඩ් සදිිච්ච කෙනෙක් දිහාහ සමාජය බලන්න කොහු. එතක අතුරදන්නුවන් පිළිබඳව මොනවගේ දෙයක්ත ඒ එගලග සමාජයට දැනෙන්නේ. අතුරු දන් වෙච්ච කෙනෙක් ඉන්නවානඔයා පවුලේ ඔයාට ඒක සදාකාලික පීඩනයක් සදදාකාලික කඳුලක්ේ ඇතුලෙ මතින් ලාපොරොත්තුය කවදහරයේ කවදහරරියේ මැරුුණදකි ල අපි දන්න. ො අන්නේ වගේ. කම එක්තර සමාජයතින සංවේධිකාරණවා. ඉතාම සංවේධිකාරණාව. ො අ ගේ පයක් ංගාව ත තියන දැ ය ල ොට මට ්‍ර. ඇතම අර පාස්ක ්‍රහර වෙලා අප පෙන් නන ද ෝ ගන න්න පිරිිලා ාව පෙන්න්නන මෙතැන දම් හෙම මෙහමේ නො ද වෙලාව තමයි ක පුරන්නේ ලාප පෙන්න්නන පිටි පසර පටි ප සර තැ . ැ අපිට පුළුවන්ද වක පෙන්න්න න පි පස පිපස අවුද්දෙෙන් වරුද්ද ග ගීල ගීල අවුදක් තු හත් පො ය පෙන්න්න අපිට පුළුවන්ද. ඒම පෙන්න්න ලුවන් නාන යාගේ ලයි ්ක කොහොමද. යි අයි තැන්ට පත්තුනේ මොකද තන්ට පත්න තිෙ ස මාජසාදක. අන්න ඕටික තමයි මගහිතේ ගොඩක්ම එකැන දරුණුවටම වැඩකරේත. කොට මට ඕඩරා L රුණේ ගැන ලියන්න. ඇයි ඒ ගොලන්ටෙහි මොවනේ කියනක. ඉට පස්සේ. දෙවැනි වතා ලියට කොට අදැන් එතකොට මට කතාවක් තියෙනවා. මෙට මෙහෙම අතීතකාමයෙන් වට මේ වගේ දෙයක් ලිවොත් එක හෝදයි කියන. ො පලවෙනිමදේ චාමර ඒක එලියර්දානික. එතකොට ඊට පස්ස ඒක එලියට දැම් මට පස්සේ සමාජතයක බද්ධ වෙනවා. බද්ධ වෙනකොට අ අපි අපේ සමාජතියනවා හරියට බෙදූම් රේකා. මෙතන හතුරා මෙතන මිතුරා කියල බෙදුම් රේකා තියනවා. අපිට මම විශාක කන විදිර මේ හැම දෙයක් හරිම සාපේක්ෂ. තකොට හතුරා කියනෙ හරි මිතුරා කියෙක හරි එහ මදත් තාම් රණ විරවා කියනක හරි මහ විරුවවා කියනක හරි මකවුලස් හරි සාපේක්ෂක පද අතකොට අන්න ඒවාගේ මගේ අතුළේ දේශපාලනයක් තියෙනවා ඒ දේශපාල කොච්චර තුළට සාමාජර කාන්දු කරන්න පුළොද හිත්‍ය තුළී ැන කැන මං බාලෙන් කරන දෙයක්න මේයි මට අයිඩියලෝජියය එකක් තියෙනවා ඒ අඩියලෝජයක මංකොහබල සමාජර් දෙන්නේ ඒකල් දෙන්න විවිධ මාර්ග හොයා ගන්න ඕනේ එතකොට. එම එකම ක්‍රමේයටදිගේ ඇල්ල මේවාගේ ටීව කතාරන එක විතරකින් බෑ කරන්න. තවතව මාධ්‍යන් තියෙන් ඕන සමාජයට අපි ආමන්ත්‍රණය කරන. අන්නේේ වගේ මාධ්‍යයක් විදිහයට මම සාහිත්‍යයදාගන්නවා ඕ ඒත්කම හන්ටවශය දැන්න්නේ අපිට අපිතුල තින මතවාදයක් මෙම අපිෙන දුෘෂ්ටිවාාවයක්මක සමාජගත කරන අපිට සාහිත්‍ය දාගන්න පුළුව. අතීයේදි අසුව අනුව දශකයේදී සාහිත්‍යය කියල කියන්නේ හරියට සමීපදයක් මිනිසුන්ට. තමුත් වර්තමානය වනකොට දෙදහා. සරවගේ නකොට මේ දශගේ තුල මේ සාහිත්‍යයට මොකද වෙලා න්නේ මිනිසුන්ගේටක් ඇත්තලාගේ දෝගේෙරකක් හිතන ඔබතුම අයට තරුණණයත් සම ගන්දුනගෙන සමහහි ප්‍රශයම කරන්නන ඕ ඇතරම චාමර කියන්න කනගාටුයි අලුත් පරපුර එකන අපේ විශ්වවිද්‍යාල වලින් අලුත් පරපුර ගොඩක් තුරට සාහිත්‍යයෙන් බියුක්ත වෙලා ඉන්නේ අප විශෂයෙන් සමහර පාඩක් ම ඉස්සටික් ෆිලෝසෆය ගන්නන ඒ උගන්නනකොට සමහර මේ श् पිළබඳ सहार प्रवणතා පිළිබඳ सමहार शाාණण පිළිබඳ उगाන්නන්න බැහැ मොක दे गोले पौතපත කියලන एक गोල්लो पत् पත් කියवाने हारियाड දैंකාले लाම गलांग परम्परालाම ्यून ियाने नेෑ मांग टक्स सेचका गानो कාව ना रा नමු अप परम्परावि आप लेन लीआ एक, एक तीन हारी लोग भाव विशोधनेයක් एक विශोधය වෙන එ कම बැंदी बැी िटी मार टेक्सव सेच् ने ඒ මහිතන්නේ ඒ කාලේ ඒ කාලෙත් දාළගියට පසේ ඇවිල් කොල්ලවිල්ල මරපු අවස්තතින් බල අපි දඩේම වගේ ෆිල්ම් බලන්නේ වගේ සිදුවන්න එකන ඒවුනත් දැන්මෙන කොටැන අවසංවයේදී කරණය කරපු සමාජයක ප්‍රේමේ තමයි හරි මඩු. ඒ ප්‍රේමේ අඩුවෙන්න හේතුව තමයි ප්‍රේමය කියලා හිතාගෙනනක ප්‍රේමේණමින්. ප්‍රේමේනං එයා දාලගියත් අපි කියන්නේ අරාර කොහේ හෝබ කාට හෝ ේ සැන සුමදීලා සන්තෝසියගින්නවාට එහෙම අපි සන්තෝස් වෙන කරන්නේ එහෙම වෙෙන් ඇත්තේ ඇයි ගහමරාගන්නන්නේ මිනිමරන්නේ දාල ගිය දැන් අරක කලාම්බ නි සිටියේ කිය අර ගැන්ලාමයා වෙෙන් වුණා කියලා පිරිම ම මේ උගත්ලාමයිනම ඒගල්ල ඇවිල් මරලායනවා.තකොට මොකද්දී ප්‍රේමේ තන තියෙන අන්න එන්නේ වගේ ප්‍රශ්න අපිට තියෙනවා අංහිතාතද මේ ඔක්කොටම හේතුව තම අයාර පුංචි කාලේ අදාල පොට්ටික විතරක් යන්තන් කියලා බහ ොඩායන කමක් අතුරශ යඔබ කරන්න දනට කා වෙලා ඉතාමත් සවිතත ප්‍රේමය මේ සහිත්‍ය තුළ ප්‍රේමේ ෆින්ඩිරිනවගේ ප්‍රේමී දරාගෙන විරහවත්තු ගන්නවා. නිවාර අනිවාරෙන් අපි ගොළු හදවත කියවට පස්සේ අප පපුුවනික පිච්චිලා යනවනනේද මේ සුගත්ත මේ වෙච්චදේ ඉට පසේ අපි විරාගය කියවනවානි පොඩිකාලේ. පිරාගේ කියවලා තිං අපි ඉන්න බෑනික ොද වෙලා ලැගත්ෙක් හිරිවවැට ල හිල තියන්නේ දවස තවච චුටක් ක්ක රට අයටටමැස් වගේ පොතක් කිය වනවා ඊට පස දවිෂයන්ගේ යල්තිනගේ ආද්‍ර කතාව කියවනොෝ ගුරු ගීතය මේ වගේ දේවල් කියවලා චාමර අපි නිකං අදදකම අපි විදල ඉවරයි නැතිවෙන එක දාලයනක අහිමිවීම් වගේ දේවල් එකැනේ සාහිත්‍යෙන් එකක තැන්තැන්වල සිදුවෙන එකක පුද්ගලයාට සිදුවෙන දේවල් අපි විධ පොත්පත් වගේ අප ඒදවා ලොක්කෝම අපේ කරගන්නවා. අපි ැන වාත්මී කණය කියලා එක අපේ කරගන්නවා. එහෙම අපේ කරගතර පස ගොඩක්දකින් තියෙනතුර. අපේ ජීවිත ගත කන අපට නේසි අපට මෙන වනා අදක පොත්තලින් අප ගොඩක් ලැබිලානනි ද අපේ ජීවිතවල ීරණ ගනිදී. අපේ ජීවිතවල අප හැසිරෙද. අප ිහේවියයක තීරණය කරනවා ඒ සාහිත්‍ය විසින්. දොර අපි අර අඩල පැත්තකට වෙලා සද්ධනතුව ඉන්න ජාතියක් වගේ පර්සනල්ටිකක් හැදෙනවා. හහිතන්න්නේ හිත්‍ය තුළින් නරවිදිරග ගීල මර්වදාලන පර්සනල් ටික හැෙන්නේනෑ. තින් සාහිත්‍යය කෙල්ලකැන්හර අපූර්ව දෙයක්. අපි පඳීන ටැවෙන තැන් ඩැවෙන තැන් අපිට හරි සංයමයෙන් නිතෝ දරාගන්න පුුවන් මේ සාහිත්‍යතුළ ඔබ පරිශීලකේ බෞඩ පත්වෙනවනං. ඔබතුම සධහන්කරා නැතැනි ම මේ අතාවවසන් කලසා ඔබතුමයට සමමුදනයි සූදානව සාහිත්‍යකෘතියකේ අපිට බො අදකීමම්ගන්න පුළුවන්. මාර්ට කෘසික හත්මයා කියනවා එක්තර අවස්ථාවකදී අවුරුදු දෙසීයක් ජීවත්තුන් අපට ගන්න වෙර අදකයම් එක හොඳ නවකතාවකින් ගන්න පුළුවන් කෙලෙටන්. අද අපි එෙක්ක පොතක් සග හිතක් වට සටහනට අපිත්ක සම්බන්ධනේ සංජීෝන රූප සිංහ මහත්මය ඇතුමියගේ පොත් ගණනාවක් තියනවා අදවේ පොත්කිහිපයක් පිබඳ සාකච්චාර ඇති අපි තෙක් පොත හිත්ව වෙදාගත බතු ිය බෙහවි විස්තුතිවන්ට අයිවන් ල ස ද විස. සමාජය තුළ කලුමිනිස්සුර හැ සුදුමිනිස්සුත් නැ ඉන්නේ අලුමිනිස්සෝ. අලුමිනිස්සුත් එක්ක වැඩ කරන්න ජීවත්වන කටයුතු කරන්න මේ සාහිත්‍යය ඔබට මහෝපකාරි වන බව නොවනුමානා. ඉතින් අද පොතක්ක හිතක් තුලින් අපි ඔබට සමේප කරන උපත්සාහ කරේ මේ සාහිත්‍ය තුලින් අපි කොහොමද අපේ දැවෙන තැවෙන දැනෙන තැන් කොහොම දිහදාගන්නේ. තුළින් අපි හොමද හි්‍ය අප ජී තෙරකුතු රගන්න කිය කරනාවවිදි තවත් දවසක පොතක් එක්ක හිතක් කරගෙන ඔබහමෝන බලාපොරොත්තුවෙන් අදට අපි ඔබ යාලින්දන සමුගන්න සුදානම එහෙනම් ගේ එනම් පරිස්්සමං ඉන්න ඔබ සමට සුබ දවසක්.